හැලෝ හැලෝ කොහොමද අවුරුද්දට තියෙන්නේ තව බොහොම පොඩි කාලයක්නේ ඉතින් අද මම කියලා දෙන්න හිතුවා අවුරුදු කෑම මේසෙට නැතිවම බැරි හැඳි කවුම් රසට වගේම මෙලකට හදාගන්න විදිහ මේ විදිහට හැඳි කවුම් හැදුවම ගල් වෙන්නේ නැහැ හරිම මෙලකට තියෙනවා හරි එහෙනම් අපි බලමු මේ රසම රස හැඳි කවුම් ටික හදාගන්නේ කොහොමද කියලා මුලින්ම අපි හැඳි කවුම් එක හදන්න ඕන සීනි පැණි එක හදාගමු හැඳි කැවුම් එක හදන්න ඕන සීනි පැණි එක හදාගන්න මම මෙතන සීනි ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා මුලින්ම ඒකේ සීනි ග්‍රෑම් 100ක් විතර pan එකට එකතු කරනවා අඩු ගින්දරේ මේ සීනි ටික හොඳට කැරමල් කරගන්න ඕන මේ විදිහට සීනි ටික කැරමල් වුණාට පස්සේ මම මේකට වතුර කෝප්පු භාගයකුත් එකතු කරනවා අනිත් සීනි ටිකත් එකතු කරගන්න සීනි ටික වතුර දියවලා මේ වගේ උඩට බුබුලු දාලා එනකොට මම ලිප් ඕෆ් කරගන්නවා. ඉතින් මෙතනදී කියන්න ඕන මේ සීනි පැණි එක වක් කරාම අන්තිම බින්දු නූල ඇදෙන පදම වෙනකම් තියාගන්න. ඊට කලින් අපි ලිප් ඕෆ් කරගන්න ඕන. ඊට පස්සේ භාජනයක් අරගෙන මම ඒකට හාල් පිටි ග්‍රෑම් 150ක් එකතු කරනවා. පාන් පිටි ග්‍රෑම් 150කුත් එකතු කරගන්න. පාන් පිටි දැම්මම ගල් වෙන්නේ නැතුව අපිට කැවුම් ටික මෙලකට හදාගන්න පුළුවන්. රසානුව ලුණු ටිකකුත් එකතු කරගන්න අන්තිමට කලින් හදාගත්ත සීනි පැණි එකත් එකතු කරගෙන හොඳට කවලම් කරගන්න සීනි පැණි ටික මද රසනට තිබ්බට කමක් නැහැ ගොඩක්ම රසණෙන් එකතු කරගන්න එපා සීනි පැණි ටික එකතු කරලා හොඳට කවලම් කරගන්න මේකේ පදම හදාගන්න තව වතුර කෝප්ප භාගයකුත් එකතු කරගන්න මේ වගේ වැඩි උකුත් නැති දියාරුත් නැති බැට එකක් තමයි ඕන මේ වගේ වක් කරනකොට කැඩි කැඩි වැටෙන්නේ නැතුව එක දිගට වැටෙන බැට එකක් තමයි හදා ගන්න ඕන ඊට පස්සේ තෙල් තාච්චියක් ලිපේ තියලා රත් වුණාට පස්සේ ඒකට කලින් හදාගත්ත මිශ්‍රණය ටිකක් වක් කරගන්න මිශ්‍රණය වක් කරගත්තට පස්සේ හැන්දෙන් මේ වගේ කැවුමට තෙල් එකතු කරගන්න ඕන මේ වැඩේ බොහොම පරිස්සමෙන් කරන්න ඕන හැඳ වැදුනොත් කැවුම කැඩෙන්න බලනවා හැඳ වද්දන්නේ නැතුව වටේට මේ වගේ තෙල් එකතු කරගන්න විශේෂයෙන්ම කියන්න ඕන ඔයා කැවුම් හදන්න ගන්න තාච්චියට තෙල් දාද්දී තාච්චියෙන් භාගයකට අඩුවෙන් තෙල් දාගන්න කැවුම් ටික හදන්න ගොඩම තෙල් එකතු කරන්නේ ගොඩක්ම තෙල් එකතු කළා කැවුම් හැදුවම කැවුම උඩ පැලෙන්න බලනවා මේ වගේ කැවුම් ටික ඔක්කොම හදාගන්න ඉතින් මේ තියන්නේ මම හදාගත්ත රසම රස හැඳි කැවුම් ටික මේ බලන්න හරිම මෙලෙක් ඉතින් ඔයත් මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න පරදින් නැතුව ලේසියෙන්ම හැඳි කැවුම් ටික හදාගන්න පුළුවන් එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් එනකම් ඔයාලට සුබ දවසක් බයි බයි